මේකට සමහර විට කියනවා මේ මිරකල් ට්‍රී කියලා. මොකද මේක හුඟක් අප්‍රිකානු රටවල්, අප්‍රිකානු මහද්වීපයේ රටවල්වල මේක වවනවා. මොකද මේකේ ගොඩාක් ගුණ තියෙනවා කියලා. මොකද හුඟක් වෙලාවට ඒ කට්ටියට ප්‍රෝටීන් ලැබෙන්නේ නැහැ. ඒ වගේ නිසා සාමාන්‍යයෙන් කොළ ජාතියක එච්චර ප්‍රෝටීන් තියෙන ජාතියක් නෙවෙයි. නමුත් මේවැයි කොළවල ප්‍රෝටීන් තියෙනවලු. විටමින් B1, B2, B3, C, කැල්සියම්, පොටෑසියම්, යකඩ, මැග්නීසියම්. ඉතින් මේවා කොච්චර ප්‍රමාණයක් තියෙනවද දන්නේ නැහැ. කොහොම වුණත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවලු. ඉතින් මම හරියටම දන්නේ නැහැ මේවා තෙත් කලාපේත් වැවෙනවද කියලා. එහෙම නැත්තම් නිදහස් රැඩිකලුම් කියන්නේ දන්නේ. ඒකට විරුද්ධව සටන් කරනවලු. ඒ කියන්නේ ෆ්‍රී රැඩිකල්ස් කියන වචනේ ඉංග්‍රීසියෙන් කියනවනේ. මේ ඉතින් මේක අර ඉන්ෆ්ලමේෂන් වගේ ප්‍රශ්න වලටත් හොඳයිලු. ඒ වගේම ඔකේ ගොඩක් ප්‍රධානම දේ අපිට වැදගත් වෙන්නේ මේක සීනි මට්ටම අඩු කිරීමටත් උදව් වෙනවලු. නමුත් ඉතින් මට මෙහෙදි ටෙස්ට් කරන්න විදිහක් නැහැ. මොකද මේක හොයාගන්න අමාරුයි. බලන්න ඕන මේවයි වියලපු ඒවා තියෙනවද කියලා. ඉතින් කොලෙස්ටරෝල් මට්ටමත් අඩු කරනවලු. රුධිර පීඩනයත් අඩු කරනවලු. ඕකේ. හෘද රෝග ඇද්දි කරනවලු. කොළ ජාති කොයි එකත් ඉතින් හෘද රෝගවලට හොඳයි කියලා කියනවා. මොකද ඒවයින් හුඟක් වෙලාවට කොළ මොනවා ගත්තා වුණත් ඒකෙන් නයිට්‍රස් ඔක්සයිඩ් නිෂ්පාදනය වෙනවලු. ඒවා මාර්ගෙන් දියවැඩියා රෝගේ තියෙන අයට හරි, දියවැඩියා රෝගේ හැදෙන්න ඉන්න අයට හරි මේක වැදගත් කියලා කියනවා. සීනි මට්ටම අඩු කරන්න. ඉතින් සමහර විට මේ වැයින් ඉතින් හුඟාක්ම අඩු වෙනවද කියලා දන්නේ නැහැ. ඒක නිසා වැඩි හුඟාක්ම ගන්න එපා. නමුත් ඉතින් දිනපතා යම් ප්‍රමාණයක් ගත්තර කමන්නේ වෙන කොළ ජාති ගන්න තරමට. මොලේටත් හොඳයිනේ. මට නම් ඉතින් එකේ වැඩක් නැහැ. මට මොලයක් නැහැනේ. බ්‍රේන් එක මොලේ තියුණු ලෙස සබා ගන්න උදව් වෙනවලු. මේ කතුරු මුරුංග නම් මම බැලුවා මෙහෙ වවා ගන්න. ඒ උනාට හරියේ නැහැ. කතුරු මුරුංග මෙහෙ දේශීය සාකයක්ලු. මේකේ ඒ කතුරු මුරුංගවල නිජ බිම ඔස්ට්‍රේලියාවලු. දැන් ඔකට විරුද්ධව කට්ටිය මේක මේ අපේ දේශීය දේවල් අපේ කොයි කොළ ජාති මලබද්‍රයට වගේ වට හොඳයි තමයි. ආමාශාබාද ඉති අපිට පුරුද්ධ තියන්නේ මේවා මේ කරල් කාල තමයි. ඒවා මෙහි තියෙනවා. හැබැයි උනාට හරි ගණන්. ඉතින් මේකේ වටිනාකම ඉතින් අර නිකම් පොඩි නිවිති වගේ කොළ ජාතියක් හිටෝ ගන්නවට වඩා මේක එක සැරයක් හිටෝ ගත්තාම අවුරුදු ගාණක් කන්න පුළුවන්නේ. ඕ කෙස් වලටත් හොඳයිලු. හිස කෙස් වර්ධනේ ප්‍රවර්ධනය කරනවලු. අක්මාව ආරක්ෂා කරනවලු. ඒ වුණාට මං හිතන්නේ අපි බලන්න ඕන අගහරිය තියෙනවා මේ වැඩියම හොඳ නැහැ කියන ප්‍රශ්නය. ඒක නිසා ඔය කොහොමත් ඔය ස්වාභාවික දේවල් යම් කිසි සීමාවකට ගන්න ඕන.
කටුක රසයක්. ඒ කියන්නේ තිත්තක් තියෙනවා ඇති, මම කාලරන්නේ කවදාවත්. කතුරුමුරුන් ගණන් ටිකක් ප්‍රචලිතයි. මේක නිකං අර ස්මූති එකක්. ඒ කියන්නේ නිකං කැඳ වගේ එකක් හදාගන්නත් පුළුවන්ලු. කැඳ වගේ එකක් හදාගන්න පුළුවන්. ඒ වුණාට ඒකට බත් දාන්න එපා. කැමති නම් කැඳ හදාන්න පුළුවන් පරිප්පු වගේ එකක් දාලා. අපි ඒ ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා. ෆ්‍රයිඩ් පරිප්පු එකක්, පරිප්පු දාලා ෆ්‍රයිඩ් හාල් වෙනුවට. මං දාන්නම්කෝ ඒකේ වීඩියෝ එක පොඩ්ඩක් එඩිට් කරලා එහෙම කළා. ඇති විශේෂයක් නෑ. ඉතින් ෆ්‍රයිඩ් රයිස් හදනෝ වගේම තමයි. ඉතින් හාල් වෙනුවට පරිප්පු දාන්න පුළුවන්. මේ මෙහෙ ආණ්ඩුවේ තහනමක් නෑ. මේ බත්මකා හිටියට නඩු දාන්නේ නෑ. ලංකාවේ නම් මං හිතන්නේ බත් කන්නේ නැති වුණොත් නඩු දාන්න පුළුවන්. මේගොල්ලෝ සත්තු ආශ්‍රයෙන් ටෙස්ට් කරලා තියෙනවා මේක දියවැඩියාවට හොඳයි කියලා. පස්සේ බලනකොට මිනිස්සුන්ටත් හොඳයිද. අනිත් එක ඉන්සියුලින් සෙන්සිටිවිටි එක වැඩි කරනවලු. ඒ කියන්නේ අර ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන ප්‍රශ්නේ මේකෙන් විසඳනවා ඇති ටිකක්. කොහොම වුණත් කොළ ජාති කොයි එකටත් හොඳයි කියලා තමයි කියන්නේ. විශේෂයෙන් ඇස් පෙනීමට එහෙම හොඳයි. මොකද විටමින් ඒ තියෙනවනේ. විටමින් ඒ නෙවෙයි, බීටා කැරොටින් ජාති තියෙනවනේ කොළ ජාති වල. හිතින් බීටා කැරොටින් තියෙනවා නම් ඒවා ශරීරයේ මගින් විටමින් ඒ බවට පරිවර්තනය කරනවා. ඉතින් ඒ ක්‍රමේ වඩා හොඳයි. කැරට් වල තියෙන බීටා කැරොටින්, ඊළඟට වට්ටක්කවලක් තියෙන බීටා කැරොටින්, එහෙම කන්වර්ට් වෙන එක හොඳයි. එහෙම නැත්නම් විටමින් ඒ වශයෙන් විටමින් ඒ අරගත්තුත්ින් ටැබ්ලට් වගේ ඒක වැඩි වීම නිසා විටමින් ඒ වස වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. අපි විටමින් ඒ අරගත්තුත්ින් ඒ විදිහ ආහාර ක්‍රම වලින් මේ බීටා කැරටින් හැටියට. අපි මුරුංගා කියනකොට මේක ස්පෙල් කරන්නේ ඉංග්‍රීසියෙන් MU. ඒ වුණාට මේ හුඟක් රටවල් පාවිච්චි කරන්නේ MU. මේකත් හුඟක් රටවල් මං හිතන්නේ මේක වවන එකක් තමයි හුඟක් රටවල් වල. ලංකාව විතරක් නෙමෙයි මං කිව්වේ, අප්‍රිකානු මහද්වීපෙත් හරියට වවනවා කියලා. මොකද ඒවයි මේකේ වටිනාකම. මේක මේ බොහොම බොහොම වියලි කාල ගුණයක් තියෙන රටවල් වල උනත් වවන්න පුළුවන්නේ. බොහොම පොඩි ප්‍රමාණයක් වැස්ස තියෙනවා නම් ඇති. මේ බර පාලනය කරගන්නත් මේක උදව් වෙනවලු. මෙහෙමයි, ඉතින් බර පාලනය කරගන්න උදව් වෙනවා කියන්නේ ඉතින් අපිට බර වැඩි වෙන්නේ. අපිට ඉතින් බඩගිනි වුණාම මොනවා හරි කනවා. ඉතින් අර එහෙම බඩගිනි වීම ටිකක් අඩු කරනවා තන්තු තියෙන ආහාරයක් අපි ගන්නවා නම්. දියවැඩියාව ඇති පුද්ගලයන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. ඉතින් බලන්න මේක වෙන වෙන සලාද වශයෙන් එහෙම ගන්න පුළුවන් ඇති මට හිතෙන්නේ. ඕකේ. යප් ඕකේ. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඕ තව ගොඩක් තියෙනවා. යප්. ඉතින් ගොඩක් මේවා කනවා නම් ඉතින් වෛද්‍යවරයෙක්ගෙන් අදහස් ලබා ගන්න කියලා කියන්නේ. ඒක ඉතින් අර
හදිසිවත් කවුහරි මුරුංග කාල නඩු දැම්මතින් ඒකෙන් බේරෙන්න අන්නරය මුරුංග ගන්න කිව්වා. ඒක නිසා මට මුරුංග කාලා උස්මුරුත් වුණා කියලා. ඔය තියෙන්නේ සමහරක් වෙලාවට අජීර්ණ වගේ වෙන්න පුළුවන්ලු හුගාක් ගත්තුති. අනිත් එක දියවැඩියාව සහ අධිරුධිර පීඩනයට ගන්න බෙහෙත් එක්ක සමහරක් වෙලාවට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්ලු. සාමාන්‍ය පොඩි ගාණක් ගත්තට ඕක ප්‍රශ්නයක් නැතුව ඇති. නමුත් ඉතින් ගොඩක් ගන්න ගියොතින් එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා කොයි එකත් නිකන් මේ වගේ දේවල් යම් කිසි සීමාවක් ඇතුව ගන්න ඕන මට හිතෙන්නේ. ගර්භිණී කාන්තාවන්නේ මුරුංග ගන්න එපා කියලා කියන රුධිර කැටිගැසීමේ ආබාධ ඇති පුද්ගලයින්ට ඕකේ එහෙම තියනේ වට අයටත් හොඳ නැහැ කියලා කියනවා. ඉතින් මෙහෙම ගන්න පටන් ගන්නවා නම් කොහේ හරි ලියලා තියාගන්න මෙදා මෙන් ඉඳලා මෙන්න මේක ගත්තා. එතකොට හදිස්සියවත් ප්‍රශ්නයක් වුණොත් තමන්ට මතක් කරගන්න පුළුවන් මෙන්න මෙදා ඉඳලා මේක ගත්තේ එදා ඉඳලා තමයි මට මේ ප්‍රශ්නේ ආවේ. එහෙම නැත්නම් ඒක පටන් අරගෙන මාසෙකට පස්සේ තමයි මට මේ ප්‍රශ්නේ ආවේ කියලා. එතකොට හොයාගන්න ලේසි වෙනවනේ ඒක නිසා. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. මේකට මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, subscribe කරන්න. Thank you very much.